සද්ධාවන්ත බෞද්ධ පින්වතුනි, ඔබ එක්ව සිටිනේ සදහම් සරණ අන්තර්ජාල මාධ්‍ය ධර්මදේශනා මාලාව සමඟ. අද දින මේ විශේෂ ධර්මදේශනය පවත්වනු ලබන්නේ අප වෙත ලැබී ඇති එක්තරා පුදුමාකාර ලිපියක් සම්බන්ධව කරුණු හෙළිදරව් කරන්න. මොකද ඊයේ රාත්‍රියේ මේ ලිපිය කියවමු වහාම මා ඒ අන්තර්ජාලයට මුදාහරණ ලැබුවා. ඒ එලෙස මුදා හැරීමත් සමගම අති විශාල ප්‍රමාණයක් ඉල්ලීමාව මේ ලිපි අන්තර්ගතය පිළිබඳව තවදුරටත් දැනුම් දෙන්න කියලා. ඒ වගේම දුරකථන ඇමතුම් විශාල සංඛ්‍යාවක් ඇවිල්ලා තිබුණා. නමුත් කාල වේලාව මදි නිසා ප්‍රතිචාර දක්වන්න වුණේ නැහැ. මේ ලිපිය මොකද්ද, ඒකේ අන්තර්ගතය මොකද්ද කියන එක අපි මූලික වශයෙන් දැන අවබෝධ කරගනිමු. මෙය දීර්ඝ වශයෙන් භාවනා වඩන උපාසිකාවක් විසින් ලියවන ලද ලිපියක්. ඒ උපාසිකාව කියන ආකාරයට ඇය දීර්ඝ කාලයක් තිස්සේ භාවනා කිරීමෙන් යම් යම් ප්‍රතිඵල ලබාගෙන තියෙනවා. ඒ ප්‍රතිඵල අනුව ඇයට පිටසක්වල ඉන්න බෞද්ධ නායකයන් සමග සාකච්ඡා කිරීමේ අවස්ථාව ලැබිලා තියෙනවා. ඇය කියන ආකාරයට ඒ අනුව ඇය අමිතාභය බුදුන් වහන්සේ දැක උන්වහන්සේගෙන් උපදෙස් ලබා ගැනීමට හැකියාවක් ලැබ තියෙන බව තමයි මේ ලිපියේ සඳහන් වෙන්නේ. අන්නේ උපදෙස් ලබා දුන්න එක්තරා අවස්ථාවක ඇය බුදුන් වහන්සේගෙන් විමසනවා ලෝක විනාශය පිළිබඳව කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියලා. අන්නේ ආකාරයේදී විස්තරයේදී ඇය තවත් අහනවා යම්කිසි අවස්ථාවක ඇස්ටරොයිඩයක් නෙමෙයි නැත්තම් අහසින් එන ගල් පර්වතයක් පෘථිවිය වදින්න පුළුවන්ද කියලා. ඒ අවස්ථාවේදී උත්තර හැටියට කියන්නේ ඔව්, අති විශාල විනාශයක් වෙනවා. නුඹලාට හිතා ගැනීමටවත් අපහසු තත්ත්වයේ විනාශයක් අත් වෙනවා කියන එක. ඒ විනාශය සිදු වෙන කාලවකවානු පිළිබඳව මෙහි සඳහන් වෙන්නේ නැහැ. නමුත් විනාශය වෙන ස්ථානය පැහැදිලිව අක්ෂාංශ දේශාංශ සහිතව විස්තර කරනවා. ඒ අනුව සමකාසන්න ඇමරිකාවට ආසන්න මුහුදේ සිදුවෙන ස්ථානයක් හැටියට විස්තර කරනවා. එතනදී ප්‍රධාන කොටම අපට වැදගත්කම තියෙන්නේ මේ අනාවැකියේ තියෙන ප්‍රබලතාවය. මොකද මේ අනාවැකියට හා සමාන අනාවැකියක් නාවින අරියදම්ම ස්වාමීන් වහන්සේ විසින්ම දේශනා කළ තියෙන උන්වහන්සේගේ ශිෂ්‍යයෙක් මාවිත සම්පූර්ණ විස්තරය ප්‍රකාශ කළ තියෙනවා. මෙන්න මෙයා මේ සහ සමාන අනාවැකියක් ප්‍රකාශ කළ තියෙන්නේ. ඒ වගේම දකුණු ඇමරිකාවේ එක්තරා ගම්මානයකම පිරිසක් ඔවුන්ට පිටසක්වල ජීවීන් සන්නිවේදනය කරා කියලා මේ අනාවැකියම මේ ආකාරයෙන්ම විස්තර කළ තියෙනවා. ඒ වගේම විද්‍යාඥයෝ අද යම්කිසි නිරීක්ෂණයක් කළා තියෙනවා. මේ නිරීක්ෂණය අනුව 2029 හෝ 2035 හෝ 2036 අතර ග්‍රාහකයක් පෘථිවියේ හැපෙන්න පුළුවන් කියලා කියලා තියෙනවා. එහි ඝටනය කොච්චර විශාලද කියනවා නම් සමහරට පරමාණු බොම්බ දහස් ගණනක බලයකට තියෙන්න පුළුවන් කියනවා. නමුත් ප්‍රධාන වශයෙන් මෙවැනි දෙයක් මෙවැනි ලියවිල්ලක් දැක්කම අපි කරන්න ඕනේ මොකද්ද කියන එක අපි මෙතනදී ඉස්සෙල්ලම බලන්න ඕන. මේවට කලබල වෙන්න නරකයි. හේතුව ලෝක විනාශය පිළිබඳව අනාවැකී අතිවිශාල ප්‍රමාණයක් මේ වෙන විට ප්‍රකාශයටපත් වෙලා ඒ අනාවැකී සියල්ල බොරු වෙච්ච නිසා තමයි අපි අද අපිට මෙහෙම ඉන්න හම්බ වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම සෝකෝ අසහාරා කියන පුද්ගලයා ලෝක විනාශය පිළිබඳව අනාවැකියක් කිව්වා. ඒ අනාවැකී අසාර්ථක වීම නිසා ඔහු විශාල ජන සංහාරයක් කරගෙන මහා විහිළුවක් ඒ වගේම මහා අපබ්‍රංශයක් කරා. ඒ වගේම ආගමික නායකයන් කිහිප දෙනෙක්ම ලෝක විනාශය පිළිබඳ වැරදි අනාවැකි කියලා ලොකු කරදරයකට පුද්ගලයන් පත් කරා. එවැනි අනාවැකියක් තමයි 2012 ලෝක විනාශය වෙනවා කියන අනාවැකියක්. ඒ අනාවැකිය කියපු අවස්ථාවේ අපි නිර්භයව කිව්ව නෑ. එවැනි අනතුරක් තිබුණා. ඒ අනතුර දැන් වැළකීලා කියලා ඒක ඉතා පැහැදිලිව අපි පුවත්පත් මාධ්‍යයෙන් ප්‍රකාශිතපත් කරා. මේ අනාවැකිය ගැනත් කියන්න තියෙන්නේ මේ අනාවැකියේ ඒ කියන දෙය පැහැදිලිව සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව පෘථිවිය ආරක්ෂා කරගන්න
එක්තරා පිටසක්වල ජීවින් කොට්ටාසයක් ඉන්නවා. ඒ පිටසක්වල ජීවින් කොට්ටාසය විසින් අද විනිවිට මේ කියන තත්ත්වයන් එහාට මෙහාට කරලා නිවැරදි කරපු ආකාරයක් තමයි දක්නට ලැබෙන්නේ. නමුත් ඒක නිශ්චිතව කියන්න බෑ තවමත්. මොකද අනාගතය පිළිබඳව කිසිම නිශ්චිතතාවකින් අපිට කියන්න බෑ. හේතුව සියලුම දේ හරියට කියනවා නම් ධාතු කැටයක් පෙරලෙන ආකාරයට සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි බොහෝම අනාවැකි වැරදිලා යන්නේ. නමුත් මතක තබා ගත යුතුයි, යම්කිසි ග්‍රාහකයක් පෘථිවිය ගැටීමෙන් හෝ නැස්ටික යුද්ධකින් හෝ එසේත් නැත්නම් සූර්යාගෙන් හදිසියේ කිරණ විහිදීමකින් හෝ එසේත් නැත්නම් ඈත අභ්‍යවකාශයෙන් එන කිසියම් කිරණයකින් තරංගයකින් හෝ ඉතා සුළු මොහොතක් තුළ පෘථිවිය විනාශ වෙන්න පුළුවන්. අන්න ඒ අවස්ථාවකදී පිහිට වෙන්න බුදුන් වහන්සේ ඉතාම වටිනා උපක්‍රමයක් කියලා තියෙනවා. ඒක තමයි ආර්ය මාර්ගය පිළීම. ආර්ය මාර්ගය කියන්නේ සෝවාන් මාර්ගය, සකෘදාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය, අරහත් මාර්ගය. මෙන්න මේ ආර්ගයේ මාර්ගයට පිළිපන් පුද්ගලයා, ආර්ය මාර්ගයට අවතීර්ණ වෙච්ච පුද්ගලයා මාර්ග ඵලය ලැබීමට අයිතිකරුවෙක් වෙනවා, සුදුස්සෙක් වෙනවා. ඒ නිසා ඔහු කවදාකවත් මාර්ගය වඩද්දී මියන්නේ, මාර්ගය ඵලය ලැබීමට සුදුස්සෙක් වෙනවා, අයිතිකරුවෙක් වෙනවා. ඒ නිසා සෝවාන් මාර්ගලාභියා, සකෘදාගාමි මාර්ගලාභියා, අනාගාමි මාර්ගලාභියා, අරහත් මාර්ගලාභියා මේ හතර දෙනාම තිත කප්ප කියන වචනයෙන් හැඳින්වෙනවා. මේ කරුණ සූත්‍ර පිටකයේත් අභිධර්ම පිටකයේත් ඒ ආකාරයෙන්ම සඳහන් වෙනවා. ඒ අනුව යම්කිසි පුද්ගලයෙක් ආර්ය මාර්ගය වැඩුවොත් ඒ පුද්ගලයා ඵලයට අයිතිකරුවෙක් කියනවා. ඒ නිසා යම්කිසි ආකාරයකින් ලෝක විනාශයට, කල්ප විනාශයට හේතු පහළ වෙලා තිබුණත් අර කියන පුද්ගලයා මාර්ගඵල ලැබන තෙක් කල්ප විනාශය වැළැක් වෙනවා, කල් දෙමනවා කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට බයක්, චකිතයක් ඇති වෙනවා නම් මේ කල්ප විනාශය වෙන කාලෙද කියලා හොඳම දේ තමයි මාර්ගඵල සංඛ්‍යාත නිවනට එළඹීමට උත්සාහ කළා ප්‍රතිපත්ති පුරණ එක. මෙතනදී වැදගත් කාරණේ තමයි කල්ප විනාශය හෝ ලෝක විනාශය හෝ තමන්ගේ මරණය හෝ ওই කොයි දේ සිද්ධ වුණත් අපි බය වීමෙන් අපිට ඒ දේ වළක්ව ගන්න බෑ. අපිට තියෙන්නේ ප්‍රධාන කොටම මේ මම කියන්නේ මොකද්ද, මම කියන ඒ සංකල්පය ඇති වුණේ කොහොමද, රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දේවල් වලින් මේ මවාපාන මම කියන්නේ කවුද කියන එක හරියට හඳුනගත්තොත් මරණය කියන පිළිබඳ බය තුනී වෙනවා, නැති වෙනවා. විශේෂයෙන්ම ප්‍රධාන කොටම අපි කල්පනා කරන්න ඕන කල්ප කෝටි ගණනක් අපි මේ ආකාරයට මැරෙන්න, උපදින්න නැති, මැරෙන්න නැති, ජීවත් වෙන්න නැති, නොයෙකුත් තාන්නමාන තියාගෙන ඉන්න නැති, ඒ සේරම අත්හැරලා දාලා යන්න නැති. ඒ නිසා බෞද්ධයන් වශයෙන් ප්‍රධාන වශයෙන් හිතන්න ඕන අපි ගෙහෙන කොට ගෙනාවු කිසිවකුත් නැහැ, යනකොට ගෙනියන කිසිවකුත් නැහැ. ඒ නිසා සියලුම තාන්නමාන නිරතල පිළිබඳව තියෙන ඇල්මද, මේ පෘථිවියේ තියෙන සියලුම දේට පිළිබඳව ඇල්මද අත්හැරලා දාලා ජීවත් වෙන්න පුළුවන් නම් ඒක තමයි විශිෂ්ටතම අවබෝධයේ විශිෂ්ටතම ජීවිතය වෙන්නේ. එහෙම නැතුව යම් කිසි පුද්ගලයෙකුගේ අනාවැකි, ඒ වගේම යම් කිසි අනුතුරුදායක කියම දැකලා අහලා බය වෙන එක, කලබල වෙන එක හෝ ඒවට විවේචනය කිරීම නෙවෙයි. දැන් විශේෂයෙන්ම සමහරු මෙම ලිපිය දැකලා මේ ලිපිය තරයේ විවේචනය කරපු එක්කෙනෙකුත් මම දැක්කා. මේවා දකින කට්ටිය මේ පිස්සෝ කියලා. නමුත් ඇත්තටම අපිට එහෙම කියන්න බෑ. මොකද හේතුව විද්‍යාව වුණත් අද වෙනකොට සෑහෙන දියුණු වෙලා මෙවැනි අන්තරායක් පිළිබඳ විද්‍යාඥයන් වටහාගෙන තියෙන අවස්ථාවක ලෝක විනාශය පිළිබඳව හදපු මොඩලයන්නේ සඳහන් වෙන්නේ ඒ ලෝක විනාශය ඔරලෝසුවෙත් ලෝක විනාශයට විනාඩි ගාණයි තියෙන්නේ. ඒ නිසා මතක තබා ගත යුතුයි ආකාර කිහිපයක් තියෙනවා අද වෙන විට ලෝක විනාශය මේ සියවස ඇතුළත වෙන්න ඉඩ තියෙන. ප්‍රධාන වශයෙන්ම ලෝකයේ තියෙන ජනගහන පිපිරීම. අද වෙන විට ලෝකයේ කෝටි 700කට අධික ජනගහනයක් තියෙනවා. ඒ නිසා මේ කෝටි 700ක ජනගහනයට අද තියෙන කෑම බීම, ඒ වගේ ඉඳුම් හිටුම්, ඒ වගේම අවශ්‍ය පරිසර සාධක සියල්ලම ප්‍රමාණවත් නැහැ. ඒ නිසා කොයි මොහොතක හරි ඉතාම භයානක ලෝක යුද්ධයක් ඇති වෙලා මහා විනාශයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම පෘථිවිය පතුලේ සිට කොයි මොහොතක හෝ දෙවන්ත ගිනි කඳු විදාරණයක් ඇවිල්ලා ලෝක විනාශයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කොයි මොහොතක හෝ ඔය කියන විදිහට ඇස්ට්‍රොයිඩයක් කඩාගෙන වැදිලා පෘථිවිය විනාශ කරන්න පුළුවන්. කොයි මොහොතක හෝ ඈත අවකාශයේ සිදුවෙන මහා දෙවන්ත පිපිරීමක් නිසා
ඒ බලපෑමෙන් ලෝක විනාශය වෙන්න පුළුවන්. ඒ වගේම කොයි මොහොතක හෝ සූර්යාගෙන් අතිවිශාල දැවැන්ත ගිනි පුලිඟුවක් එහෙම නැත්නම් සූර්ය කදම්බයක් ඇවිල්ලා මුළු පෘථිවියම එකවර විනාශ වෙන්න පුළුවන්. ඒ වගේම මුළු පෘථිවියම පිටසක්‍ර ජීවීන්ගේ ආක්‍රමණයකට අසුවිලා විනාශ වෙන්න පුළුවන් කියලත් මතවාදයක් තියෙනවා. ඒකත් බැහැර කරන්න බෑ. ඒ බැහැර කරන්න බැරි මෙතෙක් එවැනි දෙයකට අපි කිතුණු වුණත් අපිට සිද්ධ වුණත් පෙර කල පිටසක්‍ර ජීවීන්ගේ ආක්‍රමණ තිබුණු බව පූර්ව ජනාවාසයන්ගේ පැවතිච්ච චිත්‍රවලින් අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම නෂ්ටාවශේෂ වලින් දැක බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මීට පෙර මේ පෘථිවිය මත අවුරුදු දහස් ගණකට පෙර නැෂ්ටික ආයුද භාවිත කරන ලද බවට පැහැදිලි සාක්ෂි මේ වෙන විට ලැබිලා තියෙනවා. ඒ නිසා සදහත් බෞද්ධයන් වශයෙන් කළ යුත්තේ කිසිදු කලබලයකින් තොරව මාර්ගඵල සංඛ්‍යාත නිවනට පැමිණීමට උත්සාහ කිරීම පමණයි.